ජොන්ස්ටන්ටයි රෝහිතටයි කැබින ටමාතිදර දෙන්න. ජනාධිපති මෙච්චර මක මැති ඇයි. කැබිනට ටමාත්‍යවරෙක් සිටියදී අමාත්‍යංශයේ බර කර්ට අරගෙන වැඩකරන රාජ්්‍ය ඇමති. නාම් මල්ගේ ටබාටවුන හැමෝටමබෝවෙයි. පෙරේදා රාච්‍රියයේ කෙහෙලිය රඹක්වැල කැබිණට තමාත්‍යවරයා සනඳත් නිශාන්ත රාජ්‍ය මාත්‍යවරට කෝල් එකක් දීල තියෙනවා. මෙ කෝල්ලකරගෙන කියලතියෙන්නේ මල්ලි. ටම යාගේ අමාත්‍යන් ශේයටයනවා මේවෙලාවි සරත් නිශාන්ස රාංච මතයවරා කියනෝ අනෙස මේකති මගේ අමාත්‍යයන් ශවේනයම යිනේ ඔබතුමාන මේක කැබින ටමාත්‍යයවරයා විදිහටන්නේ. එනිසා හෙමක කියන්න එපා කියලා මේ වෙලාේ කෙහිි රම්බපුක්ල කැබින මාත්‍යවරයා කියලා තිනො නෑනෑනෑ මම කැබින මමාත්‍යවර විහයටි හිටියට ඔයානි මේක බාර කරට අරගෙන කටයුතු කරන්නේ වැඩ කරන්නේ කියලා. කොහම හරි ඒ අනුව ඒ උදැස්සන කෙලි රම්බක්වැල්ල කැබින ටමමාත්‍යවරයා අත්‍යන් ශ. එය අනුව ප්‍රජාජල දෙපාර්තමයේන්තුව සහ ජල සම්පත් මණ්ඩලය අන්නු මැතියකින්. ඒ කියන්නේ ගැසට කරලම මේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්තර ලබා දෙන්න හිර තමයි, ෙලිය රබපුක්වැල්ල කැබි මාත්‍යවරයා අමාත්‍යශව කම්වරයටට උපදෙස් ලබාදීලා තියෙන්නේ. මේදවස්තුවල ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයට හිල්ලන ඉන්නන්නේ. කොහමහරි මේ ගැන විධ කතාබා ඇැතිවුණන් සමාජයේ. බොහෝ දෙනක් කිවවා ති . ගේ ශිංසෝ අබේගේ. ආදාහන උත්සවේට සහභාගී වෙන්න කියලා.මනිසාම අපි මේ ගැනටිකක් කොයල බැලවා. අපිට නම් ආරංචි වනේ ශිින්සෝ අබේ ජූලි නමවෙනි ද මියගියාගෙන් පසුව. ජුලි එකොස් වනිදා හුගේ ආදාාහනුත්වය පැවත්තුවා එතකොට මේ ඊය දිනේ පැවත්තුනේ මොකක්ද ඒය දිනේ පැවත්තුනේ ශිංසු අබේගේ අලු තැන්පත් කිරීමේ අවස්ථාව ඉතිනි ජනාධීපති රනිල් වික්‍රම සිංහම හතාත් සහභාගී වෙලා තියෙනෙ ඒ අවස්ථාවට කොහොමහරිී ජපානේ ඊය දවස නම් කරලා තිබුණේ ශෝක දිනයක් වශයෙන්. දන් ගොඩක් අයි ජිම්යන් නනෑනේ මේකට හේතුව මොකක්ද මේකට හේතුව කෞද මේකට හේතුව තමයි නාමල් රාජ්‍ය පක්ෂ පර්ලිේතු මන්ත්‍රීවරයා දැන් නාමල් රජ පක්ෂ පාරිිතු මන්ත්‍රීපරයයා අලුත්න ක්‍රීඩාවක් පට අරන් තියෙනවානි අපි පසුගේ කනින් කොරින් වැඩිට හනදිත් ඔබට මේ ගැන කිව්වා. එතමයි ටබාට ක්‍රීඩාව මේක දැන් දේශපාරචචවරන් අතර ඉතාමත්ම ජනප්‍රියයි. බහෝ දෙනෙක් නිවස්ස ඉඳලම මේ තබාට කියන ව්‍යයාමික ක්‍රීඩාව කරන්න පට රන්තියෙනවා විීඩියෝ එක අපලේ කරලා එක ස්ක්‍රීන එක දාගෙන හරිම පහසුවෙන් මේ ක්‍රීඩාවේ වීඩියෝ එකකං ස්ක්‍රීන් එක දාගෙන ව්‍යායාම කරන්න පුළුවන් නිසා දේශපා ත්ියෝ හරිම පහසවෙෙන් මේ ක්‍රීඩාව කරනවා කියලා තමයි අපිට නං කනින් කොණින් ආරංචියුුණේ. කොහොමුණත්න් දේශපාලන ලෝකය අයවිද රක්නෙමේ. රටේන්න ප්‍රසිද්ධ චරිත බොහෝමයක්. මේ වෙනගොඩ ජිම්ඥානයක නවත්තලා ටබාටා ක්‍රීඩාව කරන්න පටන්න අරන්තයෙනවා කියලත් අපිට කනින් කොඩින් ආරංචියනාා. ජනතිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානි සංචාර ඉවර කරලා ඉට පස්ස පිපින් සංචාරය ඉවර කරලා නැවත ලංකාවටාවට පස්සේ. මොකක්ද වෙන්නේ. ඔහු ලංකාවටාවට පස්සේ මුලින්ම් මොන්න නව කැබිනට අමාතිදූර දහයක් ලබාදීමට නියමිතයි කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කොහ මහරි දැන්ේ නව කැබිනට අමාතිදූර දෙනව කියලාකිවවා හම බහෝ දෙනක් කතා වෙන කාරණයක් තමයි ආ නාම රජපක්ෂි පාලිමින්තු න්ත්‍රීවරයටත් මේ පත්වෙනට සූදානම් වෙන කැබිනට අමාතිදූර මණඩලේවත්. මා තිදූරයක් යෙනවද කියෙන කාරනාව. හැයි මේ පත් කරන්නට සූදානම් වෙන නව කැබින ට මාතිවරන් දහදන අතරෙත් නාම රාජපක්ෂ පාලිේතු මන්ත්‍රීවරයායට නම් ඉඩක් නැහැ. ඇතරම කිවෝත් මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජධපති රල් වික්‍රමසිංහ මහතා අතර සාකච්චාක් පවැවත්වයා තියෙනවා. ඒ එකද දෙදෙනම ගත්ත. තීරයක් අනුව දෙදනම පැබිණි එකඟගතාවයක් අනුව තමයි තීරණය කල තියෙන්නේ මේ කැබිනට් සංශෝධනයේ දීත් නාමත් රාජ පක්ෂ පාලිමේතු මන්ත්‍රීවරයාට අමාත්‍ය දූරයක් ලබාදනේ නැහැ කියන කාරනාව. කොහොමනත් ජොන්ස්ටන් ප්‍රනාාන්දු සහ රෝහිතා බේගුණවර්ධන කියර පාලිමේතු මන්ත්‍රීවරුන්ට කැබිලට අමාත දූර දෙන්න නං මේ ජනාධිපතිවරයාගේ ච්චර කැමත්ක් නැහ හැබැයි ැසිල් රාජ පක්ෂ හිටපු අමාත්‍යවරයා කිය තියෙන්නේ ජස්ටන් ප්‍රාන් පාල න්්‍ර ර . තමාති දූරයක් අනි වාර්යීමම දෙන්න ඕනේ ඒ විතරක් නෙමි ඔහු පාර්ලිමේන්තුේ සභහනායක දූරයට පවත් සුදුසුයි කියලා තමයි බැසිල් රාජපක්ෂහිටපු අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ කාරණාව නිසා තමයි ජනධපතිරල් වික්‍රම සිංහම හතා මේ නව කැබින තමාත්‍යවරන් දනා පත්කිරීම ටිකක් ප්‍රමාද කරන්න කියලාත් අපිට ආරංචිවනා. දන්නවිි දන්නවා රාජ්‍ය අමාත්‍යවරුන් සතුව අමාත්‍යංශක කිහිපයක් තිබෙන අවස්ථාව අපට දැ ගාන්න පුළුවන් පවතින කැබිණෙට මන්දලය තුළ හැබැයි මේ අලුත් කැබින තමාත්‍යවරුන් දහදනා පත්වුණගෙන් පසුව. එක් කැබින අමාත්‍යවරකොට හිමි වන්නේ එක් අමාත්‍යංශයක් පමණයි. යා නො විදුලිබල මාත්‍යංශය දුමිින්ද දිසානායක පාර්ලිේන්තු මන්ත්‍රීවරයායටත් ප්‍රවර්ධන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය වජර බේ වර්ධ පර්ලිමෙන්තු මන්ත්‍රීවරයාටත් හිමිවෙන්න නිය විතයි කියර තමයි අපිට නම් මාරංචිියුණේ කැබින ටමාතවරුන් පත් කරන. ගන කිව්හම ඔබ මම හිතන පලවෙනි කාරණය තමයි කාටද මේ කැබින ටමමාතතිවරන් විදිහට දිියවරුම් දෙෙන් හැකිියාවතියන්නේ ඊ ළං ැබිනට සංශෝධනේද. හිල ැබනට සංශෝධනයේද ැබින මාතිවරුන් විදිහයටට පත්වවෙන්නේ. ෝහිතා, අබේගුණවර්ධන මහින්දානන් දලොත් ගමගේ ස්B දිසානායක පවිතරා වන්නේ යාරච්ච, ජොන්ස්ටන් ප්‍රනාාන්දුුව. දුමින්ද දිසානායක වජර අබේවර්ධන එස්ෙන් චන්ද්‍රසේන කියන පාලිමේතු මන්ත්‍රීවරන්ට තමයි මේ නව. ටමාතිදूර හිමීමට නියමතව තිබෙන්නේ කොහොමුණත්න් ජනාධිපතිරනිල් විक्්‍රම සිංහ මහතානම් මේස්බी දෙසා නායක පාලිමේ තු මන්त्र්‍රීවරට කැබිනට ටමාතිදूරයක් දෙන්න इච්චර කැමැත් තක් නැහැ කියලා තමයි අපට නං කணிින්ොनिින් නාරංචිය වනේ. පොහොත්තුවඒේ පක්ෂ ප්‍රතිසංවිධාන කිරීම ඒ කටයුතු. ඒ සාකච්ඡා ප්‍රාදේශව සභා මන්ත්‍රීවරුන් සහ පාදේශ සභාපේක්ෂකෙන්. අතරේ මේ දිනවල පැවත්වෙනවා. කොහො හරියේ පල්ලවෙනි සාකච්ඡාව පැවත්තුුණේ මහනුවරදි. සාකච්ඡා පැවතුනු දවසේ. උදේ අටට සාකච්ඡා දෙකක් ෂෙඩුවල් කරලා තිබුණා. ඒ අනුව මහින්දාළන්දා අළුද්ගමගේ සහ. රංචිත් බන්ධාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදනා මේ සාකච්ඡා දෙකට වෙනවෙනම සහභාගී වුණ. මෝන් දෙදනා සමග මන්ත්‍රීවරුණුත් වෙනවෙනම මේ සාකච්ඡා දෙකට සහභාගී වුණ, මොකද මේ සාකච්ඡා දෙකම එකම වෙලාය පැවති නිසා. කොහොමුණනත් නාමල් රාජ පක්ෂපාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් සහභාගී වෙලා තියෙන්නේ මහින්දා නන්ද ලද්ගමගේ පාර්ලිමේතු මන්ත්‍රීවරයා සහභාගියවූ සාකච්චාවට කියලා තමයි දේශපාලන ආරච්ච මාර්ග සඳහන් කරන්නේ ඊ දිනේ ආරක්ෂකांශ ප්‍රධානියकोගේ නිවස්्य राාत्र්‍රී भෝजන සග්‍රහයක් පැවත්තුුණ මේ रात्र්‍රී බෝජන සංග්‍රහයට चීන තානාපතිතු මත්्यකතු වෙලා හිටිය කියල තමයි අපිට කණින් කොनिන්න ආරංශ्य ුණේ, දශिපपाාලන वेदिකාවේ තිරේ පිටු පස තත් කතා අපි කියන් නම් නැවताත්සිකुराදාත්.